තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත්වු පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත්වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡාවට ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරින. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනෙකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. පටන් ගන්නකොට මට සංහාව ගැන ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් සංහාවක් කියලා එකක් තියෙනවා. ඒක අපි තේරෙන ගන්න සංහාවක නැත්නම් වෙන එකක්ද කියලා කියනවා. ඒකේ දැන් සංහාවේ පොණ වර්ෂ නම් සංස්කාරකට කියලා කියන්නේ දැන් මේක සාමාන්‍යයෙන් අර ඒ වචනේ අර්ථයත් එක්ක අපේ පැත්තේ කියලා තියෙන දෙන්නේ එක වෙන ඊළඟ ජීවිතයක දැනෙන කස්කලේ ඉගෙනගන්න. ඒ කියන්නේ ගම් වල උදාහරණයක් එක්ක මෙහෙම දැන් අර අපි ශාලවලටත් පුළුවන්. ඒ අපි අලවන්නේ අලවන්න ඇතුළින්දත් පුළුවන්. ඒ වුණාට ඒ එහෙම කරත් නොකර ගම් වල තියෙනවා එළවෙන ස්වභාවය. එතකොට මේ අන්නේ ඒ අර ගම් වල කෘත්‍ය කියන එක කියලා ගන්න. ඒතන සංසේ ඒ උත්තරේ දෙන එකෙන් ඒ අදහසද අතනින් රූපමාවත් එක්ක බැලුවොත් එහෙම ඒ වගේ ඒකද අතනින් ඉස්පස් කරන්න ගන්න. ඔව් සංනායි කුත්තේ. يعني මම දන්නා කරන එක නෙමෙයි සංනාදුරේ ගිය මං හිතන්නේ මං කියනවාට මම අලවනවා නෙමෙයි ගම්මෙන් ඇලවෙන්නේ. නමුත් අපිට වෙන්නේ මං අලවනවා කියලා. නමුත් ගම්මෙන් ඇලවෙන්නේ. ඒතර ගම්මෙහි ඇලවෙන ගතිය නැති වෙන්නට ඕනේ. මේ ගම්මේ කියලා වෙනකද ඇදිනවා අද උදේ කිවි මේ කියලා වෙන්න ඕනේ ඒ කර්ම ඔක්කො නැත්තම් හා එතකොට නම් දැන් අද කියුවා දැන් අර දැන් අද කියපු උදේ දේශනම් වේ ඒ සාකච්ඡාවේ ක්‍රම දෙකෙන්ම අර කියන අදහසක් විදිහට ගත්තොත් එහෙම නෙමෙයි දැන් ලෝකේ තියෙන දෙයකට අපි ආස කරනවා කියන එක නෙමෙයි. සාමාන්‍යයෙන් අපි තණ්හාව ආසාව කියලා අපිට තියෙන එකනේ. එතකොට මේ ලෝකේ තියෙන ආසාවක් තියෙනවා. ආසාව නොකර ඉන්න හරි කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ආසාව නොකර ඉන්නම හරි දෙයක්. සාහයට යන උදේ කියපෙලක් එක හරි කියලා දෙයක් තියෙනවා. එතකොට ඒ හරි කියන දේ නෙවෙයි බුදුරජාණන් කියන්නේ. ඒක බුදුරජාණන්සේ කියන දැන් අපේ මෙහෙන් වෙන්න බෑනේ මොකද මොකද කියන්න බෑ. එතකොට අර ඒක තියෙනවා නේද දැන් අර ඒ කියන්නේ ඊට පස්සේ දැන් මෙහෙන් දෙන්නද අර මෙහෙ හරි කියලා ඉන්න එක තියෙනවානේ අපේ පැවැත්මක්. ඒ දෙයින්ම ගන්නක තියෙනවානේ අර මේ බවේ කියන බවතන්නව කියන්නේ අන්නේ ඒ ස්වභාවය දැන් ඉතන අර දෙපැත්තකුත් තියෙනවා මේ ජීවිතකුත් ආසකමකුත් තියෙනවා නොබැලත්මට ආසාවකමකුත් තියෙනවා දැන් මේ මෙහෙමවත් ඉඳ කැමති නැහැ කෙනෙක්ුත් කියලා ඉන්නේ බවතන්නව අන්නේ නමුත් ඒක ඒ දෙකෙන්ම අදහසක් විදිහට ගත්තම අර මූලික වෙන්නේ අර වගේ එකක් කියලා දැන් හරි හෝ කෙනෙක් හරි හෝ විදිහට ඉන්නවා සංඥාවේ කියන ස්වභාවය විස්තර කරනවා මේ එතනක් තියෙනවානේ බව සංඥාගෙන එයාට ගෝචර නැති කටුක ස්වභාවයක් නේද ඒකමම තමයි දැන් අර අඩුදී අර සරල වගේ කිව්වට ඒකේ තියෙනවානේ අර ඉතින් මට දැනන්නේ කාණති මොන මම නම් තේරි අර අර සාකච්ඡාවත් එක්ක මේකට ආවම හිතෙනවා මේ ඒ හරි කියන ස්වභාවය කිව්වනේ හරි කියන ස්වභාවය කියන එකට මේ අපිට ගැළපෙලා
කෙනෙක්. දැන් තමාව තහවුරු කරගන්න අන්න ඒ වගේ අදහසක් තමයි මට ඇවිල්ලා. මේ දැන් ඒ අද කිව්වේ ඒ වගේ අදහසක්. ඔව් කියන්නේ ඒකත් ප්‍රවත්ම කියන තණ්හාවම. කාම තණ්හාව කියන එක කාම තණ්හාව නෙමෙයි නිකුමනක් සංකල්පමය රාගයේ කාමී කියන්නේ. තණ්හාව කිව්වනේ නේ. තණ්හාවේ ගොඩක් දේවල් නේ තණ්හාවක සුත්‍යයි. තණ්හාව යෙදෙන විදිහ තමයි කාම භවයි භව කියන කාරණාව දෙන්නේ. තණ්හාව යෙදෙන විදිහ. කාම තණ්හාව නෙමෙයි ප්‍රහාණය කරන්නේ කාම සංකල්පමය රාගය. සංකල්පමය රාගයේ ප්‍රහාණය වීම කියන්නේ ඒක පැවැත්ම කියන මොකක්කාරයක් පැවැත්ම කියන තණ්හාවට අපි වැඩිපුර කුර්ථයක් දාගෙන කියනවා කාම කියලා. එතකොට තේරෙන්නේ කාමයක ඉන්න එක කාමයයි වුණාම තණ්හාවයි වුණාට නමුත් තණ්හාවයි වුණානේ මොකක්වත් වෙලා නැහැ. අර ලෝකයේ හොඳ තැනකට යමු නැච්චරයි කාම තණ්හාව කියන එක يعني කාම තණ්හාව කියන එක ප්‍රහාණය වෙන්නේ කාමයේ සංකල්පය කියන එක ප්‍රහාණය වෙනවා. හොඳ දෙයක් ලැබෙනවා. දැන් තමයි අපි හිතමුකෝ මේ දැන් දඩින්ගේ ස්වාමීන් වහන්සේ දේශනා අහනකොට කියන දේ අර මේ අර ඒ වචන මිනිස්සුන් පරිසරයේ තිබ්බ එකක් කියනවානේ. එතකොට දැන් අපි හිතමුදන්නේ දැන් සංකල්ප වීම ශාදයක් කියලා කාම ග්‍රහණය කරන එකක් තියෙනවා ලෝකෙ. එතකොට අර දැන් මෙතන කියනවානේ මේ කාම භව විභව කියලා. එතකොට දැන් මෙතන බුදුරජාණන් වහන්සේ කාම භව විභව මොකක් හරි විග්‍රහ කරනවා. ඒ කාම භව විභව කියන එක අර ලෝකේ දැන් අර කා ලෝකේ තියෙන එකත් එක්ක සැසඳීමක් කරන්නත් දැන් තම ලෝකේ විග්‍රහයක් වගේ එකකුත් තියෙනවා නේද? අන්නාව කතා කරනකොට ඒක කතා කරන්න බෑ. කාමයේ භවයේ විභවයේ කියන එක ලෝකෙට කතා කරන්න පුළුවන්. ඒ කාමයේ කියන සංකල්පය භවයේ කියන ප්‍රවැත්මක ඒ ඔක්කොම හැබැයි භවයේ කියන එකත් හම්බෙන්නේ මට හම්බෙන්නේ ප්‍රවැත්මක් කියන්නේ. විභවයේ කියන එකත් අයිති වෙන්නේ මං අයින් වෙන්න හදනවා කියන එක. එතකොට ඒ යෙදීමම තමයි තණ්හාව කියන්නේ. දැන් උදාහරණයක් මං කියන්නේ කියන්නේ දැන් කාම භව විභව කියන එක ප්‍රවැත්මෙන් පැහැදිලි ඒ තුන කියන සංහාරයේ කෘත්‍ය තමයි කියවන්නේ. සංහාර කුත්‍යදීන අර ඒ අවස්ථාන ගොඩකෝ ඉදීමක කියන එකේ එතකොට දැන් ආමේ ඉදීම කියන කාරණාව කියන එක බුදුරණාතික සාවකේකට ගෝචර වෙන තුනක්ද නැත්නම් ලෝකේ කියන යා එතන එහෙම එකක් තියෙනවා. සංහා ඔය විතරේ කියන්නේ බුදුරණන් සාවකේද වෙන කිසි කෙනෙකුට ගෝචර වෙන එකට ඒක සංහාව කියන එකට කොට පටිසම්පදා ධර්මයක් හැටියට වෙන එකක් ලෝකයේ තේරෙන ඔක්කොම තමයි අර සීරා සූත්‍රයේ. එහෙනම් ලෝකයේ තේරෙන කාරණාව අර මම වැඩිහත් වෙලාම හම්බෙන කාරණාවක්. හැබැයිම බුදුරණවහන්සේ පෙන්වන කාරණාවක් නෙමෙයි. එතන බුදුරණවහන්සේ පෙන්වන්නේ රද සුසිලෝකෙට සම්මුන් ඇත්ත වශයෙන්. හරියටම කියන. නමුත් ලෝකයටත් යම් ඇත්තක් පේනවා. ඒක ලෝකයේ ඉන්නේ. බුදුරණවහන්සේ කියන්නේ සම්පූර්ණයෙන්ම. ඒක අනික් කාටවත් මේ ගෝචර වෙන්නේ නැහැ. ඒ නිසා ඒතරීමක් වෙන්නේ නැහැ. බලද දැන් ලෝකේ හිතමු ලෝකේ ඇත්තක් ලෝකේ හරිදයක් කියන කාරණාව ඒක බුදුරණාහිත කියන අර දැන් සක්කාය නිරෝධය කියන එකට අදාළ වෙන්නේ ලෝකේ හරිකෝ ඇත්තක් හෝ කියන එක. එතකොට මේ දැන් අර මට ඒක ප්‍රශ්නය මේක. එතකොට දැන් කාම භව විභව කියලා මේ බුදුරණාහිගේ ධර්මයෙන් අපිට ඒක වචනයක් විදිහට හරි ඇන්නේ බුදුරණාහිගේ කියන මෙන්න තේත් දෙනෙක්ගෙන් කියන අදහසත් එක්ක. එතකොට දැන් අර ලෝකේ අර භව විභව එහෙම දැන් අර ඒ වගේ ස්වභාවයක් එයාට ඒ වෙනීම ඒ වගේ දෙයක් ගැන හිතනකොට මේ හිතනවා දැන් මේක ලෝකේ තියෙන ගෝචර වෙන එකක්ද කියලා. එයාට ගෝචර වෙන එකක් කියලා. හැබැයි මේ තණ්හාවේ ප්‍රතික්‍රියාවයි ගෝචර වෙන්නේ. බුදුරණවහන්සේ එක තණ්හාවකට සම්බන්ධ කරනවා. තණ්හාවකට සම්බන්ධ කරනකොට ඒ කෘත්‍යික වෙනවා. කාමයේ කියන එක ලෝකෙට ගෝචර වෙනවා. පැවැත්ම කියන එකත් ගෝචර වෙනවා. නොපැවැත්ම කියන එකත් ගෝචර වෙනවා. අයින් වීමක් දකිනවා. ඊකනේ ඒක නික්ම වෙනවා. නමුත් ඒකම ඇලීමක් නැති. ඒකම ඇටි. දැන් කාමයට ඇලීම නෙමෙයි. දැන් පටලව ගන්න එක භවයට ඇලීම නෙමෙයි.
විභවයට ඇලීම නෙමෙයි. කාම කියන ඇලීම කියන්නේ. භව කියන ඇලීම කියන්නේ. විභව කියන ඇලීම කියන්නේ. තුමේ කාමයට ඇලෙනවා, භවයට ඇලෙනවා, විභවයට ඇලෙනවා කියන එක. ලෝකයට තියෙනන්නේ ඒක. ඒක දෙකක්. කාම ඇලීම කියන එකයි කාමයට ඇලීම කියන එකයි. භව ඇලීම කියන එකයි භවයට ඇලීම කියන එක දෙකක්. ඒක තමයි සර් ඒක කොහොමද මට ඒක දැනගන්න ඕනේ කියන්නේ දැන් මේ වෙලාවේ හිතනවා කියල මේ දැන් නිහිතන සංහය කෘත්‍ය කියන එක තියෙනවා දැන් මේ කෘත්‍යයත් එක ගත්තම දැන් ඒක විග්‍රහ කියන්නේ සංහාවමනේ විග්‍රහ කරන්න හදන්නේ මේ කාම විභව කියන්නේ සංහා එතකොට මේ ඒ සංහාව මේ ලෝකයට හම්බ වෙන්නේ කාම තණ්හාව කියන එක නෙමෙයි කාමයට තණ්හාව කියලා හම්බ වෙන්නේ යෙදීමක් හැටියටම දෙයක් හම්බ වෙනවා එතරම්ම කියන එක නෙමෙයි එදීම කරන දෙයක්. බුදුරණන් කියපු කාරණාව එදීමයක් හම්බෙන්නේ. එතකොට දැන් මම කියන කාරණාව ඉදුනේ
පුටුව මත ඉඳීමත් එක්ක يعني අපි මයි කය නැතුව මම කියන එක මම මේ ඔක්කොම ඉඳලා ගත්තොත් පුටුව මත ඉඳීමත් එක්ක. එතකොට මේ කය කියන කාරණාව තමයි මම කියන සම්පූර්ණ එක වැරදි කියලා මං අයින් වෙනවා. අයින් වෙලා චින්තනයක් වෙනවා. හැබැයි සදරව එහෙමම තියෙනවා. ඒතර ලෝකයා හැබැයි එතකොට එයාට එයා ඉන්නේ මම කියන කාරණාව එක්කනේ එයාට ලැබගැනීමක් තියෙන. එයා හැම එකම මම නැති බව එයා අත්විඳිනවා නම් එයාට මම නැති බවක් එක්ක භුක්ති විඳීමක් තියෙනවා. එතකොට එයාට කිසි විදියකින් ආයතනින් එහාට යන්න බෑ. මොකද හේතුව යන්න එයාට යමක් පෙන්වන්න ඕනේ. පෙන්වන්න විදියක් නෑ මම නැති බව එයා අත්විඳිනවා. හැබැයි එතන ඒ ලෝකය තුළම මම නැති බවක් අත්විඳීමක්. එතන බුදුනාට මම ප්‍රහාණය කිරීමක් පෙන්වන්නේ නෑ. ඒක තමයි මම කියන කාරණා. තමා කියන කාරණාව ඉදෙන්නේ තනත් එක්ක මම ඉන්නවා කියන එක. තමා කියන්නේ තනත් එක්ක මම ඉන්නවා දැන් බුදුරණන් තනත් එක්ක මම ඉන්න කාරණාව තමා කියන එක වැරදි කියන එක තමයි අනත්ත් කියන කාරණාවේ ලෝකේ නිර්වචනේ හැබැයි ওই අනත්ත් කියන එක බුදුරණන් වහන්සේගේ නිර්වචනේ තමා කියන එක වැරදි කියන එක වෙන නිර්වචනේ තමා කියන එක වැරදි කියන එක බුදුරණන් වහන්සේගේ පෙන්වන කාරණාවත් තමා වැරදි කියන එක තමයි හැබැයි ඒකට යන පදනම වෙනස් ලෝකයාට තමා වැරදි කියන එක නිර්වචනය තියෙනවා එතකොට ඉන්න කාරණාවෙක මම වැරදි ඉන්න කාරණාවෙක මම වැරදි කියලා කෙනෙකුට අන්න තමා නැහැ අනාත්මයි කියලා හම්බෙනවා ඒකත් විග්‍රහයක් වෙලා හැබැයි ඉන්න කාරණාවක් තිබිලා නැහැ ඒක අර මම නැහැ කියනට වඩා ලොකු සියුම් භාවයකට ගිහිලා තියෙනවා ඒ කාරණාව හම්බෙනවා ඒ බුදුරණන් වහන්සේ අනාත්මයි කියන ඔබ නෙමෙයි බුදුරණන් වහන්සේ අනාත්මයි කියන්නේ මම නැහැ කියන එක නෙමෙයි නාත්ත කියන කාරණාවක නෙමෙයි මම නැහැ කියන එක නෙමෙයි ඉස්සල්ලා බුදුරණන් වහන්සේ පෙන්නන්නේ නිත්‍ය අනිත්‍ය භාවය නිත්‍ය අනිත්‍ය භාවය පෙන්නද්දී මම කියලා තමා කියලා සුදුසුද කියලා නෙහන්නේ ඔන්න ඕකත් එක තමයි අනාත්ම තමා නැති බව නෙමෙයි නුසුදුසු භාවය එතකොට දෙකක් ඒක තමා නැති භාවයද නුසුදුසු භාවයද තමා නැති භාවයද කියලා ගත්තොත් අද ඉන්න කාරණාවයි මමයි දෙකම ඉක්මවීමක් හැටියට එදලා තියෙනවා. නුසුදුසු කියනකොට ඒක දැන් කිසි කෙනෙකුට ඕනම පොඩි මොලයක් තියෙනවා නම් ඕනම දැන් මේ උපගමන මොලේ නෑ කියන එක නෙමෙයි. මොන්නම තයාලගේ ලොකු චින්තනයක් තියෙනවානේ. තමා නෑ කියන කාරණාවක් යෙදෙනවා කියන එකක් නොයෙදී ඉන්න බෑනේ කාටවත්. හම්බ වෙනවා නම් තමා නෑ කියලා ඉතින් ඒකම තමානේ හම්බු. ඒ නොයදී ඉන්න බෑනේ කිසි වෙලාවක තමා නෑ කියලා. ඒක අනාත්මයි කියන්නේ තමා නෑ කියලා නෙමෙයි. ගැනීම සුදුසු නෑ කියලා. ඒක තමාගේ සුදුසු නෑ කියලා අනාත්මයි කියන්නේ. අන්න ඒක නුවණක් විතරයි. හැබැයි නැතුව ඉන්නේ නෑ. ඒක සාමාන්‍යයෙන් මෙහෙම කියොත් ඒක සුදුසු නෑ කියන කාරණාව ඥාන සුදුසු නෑ කියන්නේ. ඒක හැබැයි නොයදී නෑ දැන් තමා. අර දැන් ලෝකයේ ගත්තොත් අනාත්මයි කියන්නේ තමන් නැති බව කියන එක. ලෝකයේ නමුත් අනාත්මයි කියන්නේ තමා නැති බව නෙමෙයි. ආත්මයි කියලා කියන්නේ සුදු නැති බව. අනාත්මයි කියන්නේ. ඔන්න ඔය කාරණාව දැකීම තමයි සංකය කියන්නේ. එතකොට අර තවතනක ඉඳලා නිශ්චයක් දීලා නැහැ. සක්කාය නෙමෙයි ප්‍රහාණයනේ සක්කායක් කියලා දකිනවා සක්කාය දිට්ඨියක් කියලා දකිනවා එතකොට මේ යෙදිච්ච කාරණාව කොහෙන් හරි තමා රිංග ගන්න යනකක් තියෙනවා අන්න ඒක වැරදි කියලා නෙමෙයි දකින්නේ ඒ රිග ගැනීම වැරදි කියලා දකින්නේ ඔන්න සක්කාය දිට්ඨි ප්‍රහාණය හැබැයි සක්කාය ප්‍රහාණය නෑ සක්කාය ප්‍රහාණය නැත්තේ මේ යෙදීමක් එක ඉන්නවනේ සක්කාය ප්‍රහාණයක් කියලා නෑ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා ඒක දැන් සක්කාය ප්‍රහාණය උනා කියලා ගත්තොත් ඒත් වරදිනවා මොකද ඒත් සක්කාය කියලා ගන්නේ සමා කියන එක තමයි. මේ අහබෝදරිය. සමා නැහැ කියන එක තමයි. ඒකත් ආයේ මොඩකම. මොකද සක්කාය නුදුල ඉන්න බෑනේ. ඔව් ඒ දැන් ඒකේ ඒ පදනමට අක්කය රිංගවල තියෙනවා. ඒ කියන්නේ ඒක තුල නිකන් ඒක තුල ගොඩනගලා තියෙන දෘෂ්ටියක් වගේ එකක්. ඒ කියන්නේ මම මේ වචන මට තේරෙන්නේ නැහැ මම කියන්නේ. සමාජික පදනමක් තියෙන ඒ පදනමට මේ අක්කය කියන එක දැන් අපේ ඒ කියන්නේ අඥානකමත් එක්ක
ඒ ඔක්කොම ලැබිලා තියෙනවා. දැන් අර විදිහට අපි ඒක ඔබ දෙන්න අර අනිත්‍ය කියන ඒ පදරමක් තියෙනවානේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සහ දුක ඒ පදරමෙන් මේක සුදුසු නැති බව ඥානෙට ඥානි හම්බෙන්නේ දෙවිදිනවා. ඒ කියන්නේ මේ කාරණාව කියන්නේ මේ තමා කියන පදරමත් එක්ක සක්කාය කියන ඒ කියන්නේ ඒකට අපි අර වැරදි විදිහට දැන්නේ මොකද ඒ දෙමී වමගල කියනත් දැනෙන්නේ දැන් අපි සක්කාය කියන සොකියන්ත්‍ය කියන ස්වභාවය සහ මේ අර පදරම අරක පාදකත්වයෙන් අපි එක බෙදගෙන ඉන්නේ ඉංග්‍රීසියෙන් අපි පොදන්න අපට හැම වෙලේම කියන තමා කියන එකට සක්කාය කියලා දාගෙන තමා වැරදි කියන එකට සක්කාය වැරදි කියලා දාගන්න. නමුත් වැරදි බව හම්බෙච්ච එක තියෙනවා. වැරදි බව හම්බෙච්ච එක. ඒක වැරදි බව හම්බෙච්ච එක තමයි සක්කාය කියන්නේ. ඒකවල දැන් අර මම නිතර කියන එකක් තියෙනවා. ප්‍රතිපදාත්මකම ජීවිතයේ යෙදීමෙදිම තමාට තමා වැදගත් වැදගත් නොවීම කියන එක. නැති බව කියන එක නෙමෙයි. කියන්නේ එක ප්‍රැක්ටිකලි වෙන්නට ඕන. ප්‍රැක්ටික් කියන්නේ හැම එකක් එක්කම සමානව වැඩ ගන්න. එතකොට අන්න එතන තියෙනවා සක්කායකට ඒ කියන්නේ සක්කාය කියන කාරණාව තාත්විකත්වය. සමානව වැඩ ගන්න නැහැ කියන්නේ. නැත්තම් දැන් තමා වැරදි කියලා හරි වැඩ ගන්නවා තියෙනවා. තමා වැරදි කියලා ගන්න වැඩ ගන්නවා තියෙනවා. ඒක හරියි. සමානව තමා වැඩ ගන්න නැහැ කියනොත් වැරදි කියලා වැඩ ගන්නවා කම්බලට. අන්නේ සමාර්ථම වැදගත් නැති බවම ඉස්මතු වීම. ඒ කියන්නේ ඉදීම් සියල්ලගෙන. ඉදීම් සියල්ලගෙන අන්න එතනදී අර සක්කාය කියන ඒ කියන්නේ දැන් වෙන කාරණාවක් මොකක්වත් නැහැ. වැරදි කියලා ලබා ගන්න නැහැ. වැරදි කියලා ලබා ගන්න නැහැ. වැරදිත්වක් කියන කාරණාව ඉදීමම අන්න සක්කාය කියන නිර්වචනයේ ඒ යොමු වීම ඒ දිට්ඨිය ප්‍රහාණයට අන්නේ උපකාරයක්. නැත්තම් අපි වැරදි කියලා හරි වැරදි කියපුවා හරි ඒක දිනනවා සම්ම දැන් අපි ඒක පොතෙන් ඉතනවලද ඒ කියන වචන ටික නම් මට මතක වෙනවා රූපය තමා කියලා එහෙම විද්‍යාකාරයකට බෙන් කරලා තියෙනන්නේ දේශනා කරනවා දැන් පිටකොට ඇටි මේ වෙන සිදුවීම් නම් හදේ එතකොට දැන් අරක පාද කර්තේමනේ දෘෂ්ටි කතා කරන්නේ මොකක් හරි දැන් රූපයක් හරි නිදීමක් හරි මොකක් හරි පාදයක කරගෙන තමයි දැන් වෙන් කරලා කතා කරන්නත් බෑ මේ දෘෂ්ටි දෙන්න. එතකොට දැන් මේ දෙකේ දැන් තමා කියලා ඒක දැන් අර හතර ආකාරයකට දෙන්නවා දැන් මේ ශීක එයා ගන්න ඒ හතර ආකාරයකටම ගැනීම සුදුසු නෑ වගේ එකක්ද අර ඥානෙත්. ඔව් හතර ආකාරන ගැනීම දෙන්නේ. මොකද කොහෙන් ගත් රූපං අතද සමනුපාසති රූපවන්තං වත්තාන අත්තිවා රූපං රූපස්මින් වත්තාන කියන ඒ කොහෙන් හරි එක්ක රූපයම තමයි. දැන් මේ සක්කාය නෙමෙයි කියන්නේ සක්කාය දෙතිය. සක්කාය කියලා වෙන රූපාස්කන්ධය කියන. ඒතර මේක වෙනස් ඉස්තරේ වෙනස්. රූපාස්කන්ධය කියන්නේ රූපේ කියන. රූපං අතු සමනපාසති කියන කාරණාවටයි කියන්නේ සක්කායයි සක්කාය සක්කායන දිට්ඨියයි කියලා ගන්නෑ. සක්කායයි සක්කාය දිට්ඨිය කියලා එක දෙකක් නෙමෙයි. සක්කාය කියන්නේ එකක් සක්කාය දිට්ඨිය කියන්නේ තව එකක්. මොකද සක්කාය දිට්ඨිය විග්‍රහලා සක්කාය වෙන්නන්නේ. පෙන්නන්නේ රූපේ අරගෙන පෙන්නන්නේ. සක්කාය කියන්නේ රූපෙට නෙමෙයි. රූපපාදකට හන්දියත් එක්ක. පෙන්නන්නේ සක්කාය දිට්ඨියත් එක්ක. ඒතර ඔන්න ඔය වෙනස හොඳට බලන්න නැත්නම් එහෙම අපි දැන් රූප පාදනස්කන්ධේ තමා කියලා ගන්නවා කොතනද? මොකද ඒ කාරණාව ගැලපෙන්නේ නේ. රූපේ තමා කියලා ගන්නවා කියන කාරණාව. එතකොට අර මොකද සක්කාය කියන ඥානීය ආව කියන්නේ මේ සක්කාය දිට්ඨිය නේ. සක්කාය කියන ඥානීය කියන්නේ දුක්ඛ ඥානියනේ. සක්කාය දිට්ඨිය නේ. එතකොට සක්කාය ඥානියක් කියලා සක්කාය දිට්ඨියක් තියෙන බෑ. සක්කාය ඥානයක් තියෙනවා සක්කාය දිට්ඨිය තියෙන්න බෑ අප. සක්කාය ඥාන එකක් සක්කාය දිට්ඨිය තව එකක්. එතකොට මේ දෙක ඉස්සලාම සක්කායක් හම්බෙන්නේ. සක්කාය දිට්ඨියක් හම්බෙන්නේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනකම් සක්කාය ඥානයක් හම්බෙන්නේ. ඒතර තමයි දුක්ඛ ඥානයි. සත්‍ය ඥානයි. හැබැයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරනවා. ඉතින් දෙවියෝ කියන ස්වභාවය ගැන
සක්කායත සක්කාය දිට්ඨිය කියන එක සක්කාය කියන එකක් ලැබෙන්නේ තර ඥානෙත් එක්ක ඥානෙකම නැත්නම් අපි මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීමෙන් ඔය සක්කාය ඥානයක් එන්නේ කියන දුක ඥානිය මේ සක්කාය කියලා එදීමගේ කියන්නේ සක්කාය කියන සම්බේ සක්කාය කියන්නේ පංච පාස්කන්ධය කියන ඥානිය හම්බෙන්නේ සක්කාය දිට්ඨි ප්‍රහාණය කරලා ඒ දැන් තමයි අපිට විශ්ම දෙයි අක්ෂේ සාමාන්‍ය පුද්ගලයනේ කෙනෙක් බුදුරජාණන්ගේ ධර්මය කියලා අර විදියට අනුගත වෙනවා කියන එක තමයි එතකොට ඒ අනුගත වෙනකොට දැන් එයාට එයාගේ ලෝකෙින් දෙන්න දෙන්න නිර්වචන ටිකක් සහ ඇත්ත අත්තිවාදීවම එයා බලපොත් ඒ වචනේ විහාන්ති කියන එක තියාස්සු එහෙම නැත්නම් ඉතින් මොකක් කර වචනයක් දිහා බැලුවොත් එහෙම බුදුරජාණන් කියලා එයාට කියන්න බෑනේ ඒක පාදක කරලා එයාට අක්කයි කියන කාරණේට ඥානකින් නම් වෙන්නේ නෙමෙයි. ඒ කියන්නේ ඥානකින් නම් ඥාන තේරීමක් ඉස්සනම් තියෙන්නේ. සක්කාය දිට්ඨිය කියන එකක් ලැබෙනවා නම් එයා කියන්නේ ඉතින් ඉස්සනම් තියෙන්නේ. මේක සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන එකක් දැන් සජන කෙනා කෙනා ධර්මය අහන්නේ ළමද? දැන් ලැබෙන්නේ එයාට ඒක දැන් මම අන්නේ ඒකත් අහනවා දැන් ඒ එයාට මේ දැන් අර කතා කරන්නේ රූපේ තමයි. ඉනිදීන්නේ වචනක් එක්ක දෙන්න වෙච්ච ඒක බුදුරණන්ට කිව්වොත් ඒක දිස්ත්‍යයෙන් අපි ඒක අහකල ගන්නව එක අපිට හම්බෙලා ඒක දෙවෙනි එකට තියෙන්නේ. ඒක කොහොමද මේක ඒකේ ඒ ධර්ම කාරණේ අනුගත වෙන එහෙම නැත්නම් බුදුරණ කිව්ව විදිහට එදෙන කෙනාට ලැබෙනවා කියලා හිතන්නත් දැන් දිට්ඨිය කියන එක හරි ලැබෙනවා කියන එකත් ඔව් දිට්ඨිය කියන්නේ ලැබෙන්නේ මාර්ගයට. ඒක සක්කාය දිට්ඨිය කියන එක ඥානයි. කියන සමනපස්සේ කියන්නේ උපන් අර සමනපස්සේ. එතකොට සක්කාය රූපවලස අවස්පස්සේ කියන එක සක්කාය දිට්ඨි පජානන බව තියෙනවා. ඥානියක්. එයා ඒක ලස්සන කියන සක්කාය දිට්ඨිය වගේ ඥානිය ආවන එයා සක්කාය දිට්ඨි ප්‍රහාණය කරනවා. ඒ ඥානිය සක්කාය දිට්ඨි සම්මුති ඥානයක් තියෙනවා. සක්කාය දිට්ඨි ඥානිය නේද? සක්කාය දිට්ඨිය කියන ඥානිය නැතිකම නිසා සක්කාය දිට්ඨි සංයෝජනයක් වෙනවා. තමයි දැන් අපේ තෝරන්නේ දැන් සක්කාය දිට්ඨිය කියන වචනේ නැතුව සක්කාය කියන වචනේ නැහැ. දැන් ඔය දෙකම නැහැ කියන උසන්නත් චක්කු දිට්ඨිය ගත්තොත් මොකද වෙන දෙකම නැහැ. ඊළඟට රූපේ තමා කියලා කියන එකකුත් නැහැ. එතකොට මේක දැන් නම් ඇහෙන්නේ මේ ඇහෙන තැනදී. හරියට අනුගත වෙන කෙනෙක් ඉන්නවා නම් එයාට චක්කු මනින්න ඉතරනම් අන්‍යතා බව කියන වචන ටික ඇහෙන. එතකොට දැන් ඒ ඒකට අනුගත වෙනකොට ඒ අනුගත වෙන කෙනාට දැන් අර විමුක්තිකාන් පදයන් ඒ යාලක රෝග වචන වුණත් ඒක බුදුරණන් අතර වචන හැටි ගන්නත් දැන් ඒ අනුගත වෙන කෙනාට එතකොට දැන් අරයාගේ යොමු වීමත් එක්ක වෙන්න ඕන කියව මේක ඒ කියන්නේ එයාගේ යොමු වීමත් එක්ක එතන ධර්මයක් නම් කියන්නේ මොකක් හරි විදිහට යෙදෙනවා නම් යෙදෙන්නත් ඕනේ මේක දැන් මොකද මේ මේකෙන් තොරව දැන් සක්කා නිරෝධයෙන් තොරව එතනින් එහාට කතා කරන්නත් බෑ. නමුත් දැන් මේ අන්න ඒ කාරණාව තමයි මුස්තු දැන් මේක ලැබෙනවා කියන එකක් හෝ ලැබෙන්නේ නැහැ කියන එකක් හෝ කියන එක කෙනෙකුට එන්න බෑ වගේ කියන අද සක්කා දැන් මේකට ලැබෙනවා කියන එකක් නෑ. සක්කා දිශිය කියලා එකක් හරි. ඔව් ලැබෙන්න බෑ. දැන් ඒක දිරනවා චක්ක සූත්‍රය නෙමෙයි අවසාන සූත්‍රය ඔක්කොත් සම්මත 10 වෙනි සූත්‍රය. ඉතිගරේ අන්න ඒකේ පංච පාස්කන්ධය ගැන තියෙනවා. කන්ද සූත්‍රය. එතකොට එතන තියෙක සක්කාය දිට්ඨිය කියන කාරණාවත් එක්ක තේරුගන්න උපකාරයක් තිබුණා. රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය සද්ධාය මුචිති කියන කාරණාවක්. එතකොට එතනදී දැන් අතනදී තේරුම් ගන්න පුළුවන් වෙන අට ගන්න ආයතන එකයි මනස කියනකොට දැන් අපි ඇස අනිත්‍ය කියලා හඳුන් ගන්නවා නෙමෙයි කියන්නේ. ඇසකරනාසයේ දිවසයි මනස. එතකොට දැන් ඔබ වැට ගැනීම කියන එක මම ඊයේ දේශනා කරන්න කිව්වා. වැට ගැනීම කියන එකක් ඒක මම කරන එක නෙමෙයි. ඒක අර ගුණයන් ටික ඉස්මතු වෙනකොට ජීවිතේ නිසාර බවත් ඉස්මතු වෙනකොට මේ ඔක්කොම කැටි වල දැනදී අන්න ප්‍රතිපදාවත් එක නෙමෙයි. ඒක තමයි සද්ධානුසාරය කියන්නේ. ඒ කියන්නේ දැන් අපි දන්න විදිහට මම ඉදත් කිව්වර ඇසකරනාසයේ අනිත්‍ය නෑ නිත්‍යයි. පංච පාස්කන්ධයෙන් තියෙනවා රූප වේදනා සංඤා සංකාර විඥාන කියන මේ පහ අනිත්‍ය නේ අපි අනිත්‍ය නම් කටයුතු කරන්නේ හඳුනගන්න දේ කියන්නේ. ඒ කියන්නේ හඳුන අපි යමක් හඳුනගත්තා නම් ඒකનો කටයුතු කරන්නේ.
දැනගත්ත නම් හිතුවා නම් එකන කටයුතු කරන්නේ අනිත් දේ ඒක නිත්‍ය නිසානේ කටේ කටයුතු කරන්නේ එතකොට දැන් අපිට තියෙන්නේ දැන් ජීවිතේ ජීවිතේ මොනවා හෝ කටයුත්තක් අපි කරනවා නම් ඒක කරන්නෙම නිත්‍ය නිසා මෙතන තමයි ඒක ඒක මොඩකමක් දැන් අපි ගත්තොත් වැඩි කිපුඩු කවුරුද ගන්නෑ නේ කියලා අන්න ඒ වගේ අනිත්‍යයි කියන නෝනක් කරනවා නම් එහෙනම් ඊදීමක් කරනවා නම් එයා ඒක ඒ ඒ කටයුතු දෙන්නේම නේ නිත්‍යයි කියන කරන තමයි චින්තන එක හඳුනගන්නේ ඒක ඔක්කොම නිත්‍යයි එතකොට දැන් ඔය නිත්‍යයි කියන කාරණාව නිත්‍ය නෑ කියන විදිහට කරුණ ඉක්මතු කරද්දී ඒක නෑ කියන්නේ එතකොට දැන් ලැබුණ පංච පාදකන්දේ නෙමෙයි යෙදුන කාරණාව දැන් අපි යෙදුන කාරණාව කියන්නේ ඒ වෙලේ ප්‍රායෝගික අපි යම් කිසි දෙයක ඉදලා ඉන්නවනම් ඒ කාරණාව අන්න නිත්‍ය නෑ කියන කාරණාව ප්‍රකට කරනකොට සත්‍යවාදී විජුගතිය මේ ඔක්කොම ටික ඇති වෙනකොට දැන් අපට කවදාවත් නිත්‍ය නෑ කියලා ඉන්න බෑ අනිත්‍ය කියලා ඉන්න බෑ ඉන්නවනම් කටයුත්ත වෙන්නේ නෑ ඇත්තටම අනිත්‍ය නම් කටයුත්තක් කරන්න බෑ ඉදීම කටයුත්තක් කියන්නේ ඊදුන ජීවිතයේ ඊදීම අනිත්‍යයි නම් ඉදීම කටයුත්තක් කරන්න බෑ කටයුත්තක් කරන්නේ හරවන්නේ නැහැ එහෙනම් ඒ කෙනාට තමන්ට කිසි විදියකින් හම්බෙන්නේ අනිත්‍යයි අන්නේ අර අර ගුණවත් භාවයේ ටිකයි නිත්‍යයි කියන කාරණා වැරදි කියන ටිකයි ප්‍රායෝගිකව ඇහෙද්දි ඉස්මතු වෙනකොට ඒ නැමීමේ කෘත්‍යය තමයි නැමීමේ කෘත්‍ය කියනකොට යෙදීමම නිත්‍යයි කියලා ගත්ත එක වැරදි කියලා යමුණා අන්න අනිත්‍යයි මෙහෙ ගත්තා එතකොට යෙදීමම නිත්‍යයි කියලා ගත්ත එක ඉක්මුණා අන්න හැබැයි බැහැගෙනම නැහැ අන්න ඒකත් එක්ක හොයනකොට තමයි මේ ස්වභාවයේ ප්‍රතිපදා මාර්ගය කියන්නේ ඒ දකින තැනදීම තමයි මේ දැන් මේ මේ අපි ඉදිච්ච තැන තමා කියලා ඍඟගත් බවක් කියන කරද්දක් එක තමයි ඒක හම්බෙන්නේ නැහැ දැන් අපිට මේ ජීවිතේ කියන්නේ අනිත්‍ය නම් ජීවිතේ අනිත්‍ය නම් කිසිදු විදිහකින් යමක් එක්ක කටයුතු කරන්න බෑ ඒ අපිට නෝනක් තියෙනවා නම් අනිත්‍යයි කියලා කටයුතු කරන්න බෑ හැබැයි නිත්‍යයි කියලා නෝනක් නෙමෙයි තියෙන්නේ නිත්‍යයි කියලා නෝනක් නෑ නිත්‍යයි කියන නෝනක් කියන්නේ අර වෙන කෙනෙක් කරනවා කියලා හැබැයි යාගේ නෝනේනකොටම නැමෙනවා නෝනේනකොටම නැමෙනවා අර ගුණය තේරෙම එකතු වුණාම හැබැයි නෝනේනකොට නැමුන් නැත්තම් එයාට ඒ ඒකවත් හම්බෙන්නේ නැහැ නිත්‍යයි කියන්නේ ඒක එතන මෙන්නේ අර පැත්තෙන් වංචනික භාවය කියන එක අනික නිත්‍යයි කියන බොරුවට දාගත්තා කියන කාරණා හැබැයි ඉදිරියට තියෙන නිත්‍ය තමයි. ඒවට අර නෝනේ වෙදිල්ල නැහැ. නිත්‍ය කියන නෝනේ වෙදිල්ල නැහැ. නෝන ආපන තියෙනවා නම් බෑ ගන්න. දැන් ඇත්තටම ඔය විදිහට මේක තාත්තික භාවයක් තියෙන දෙයක් නේද? මුංචාවට එහෙම කරන්න බැහැ නේද? මේක ඇත්තටම නැමීම කියන එක සිද්ධ වෙන්නත් ඔය මේ කියන දේ තුළ යම් එයාගේ යම් පක්කාරිය යන්නේ ගුණයක් එක්ක ඇති වෙන ස්වභාවය තියෙන්න ඕනේ. එතකොට දැන් මේක වෙනකොට ගන්නත් අපි හිතමුකෝ මේ දැන් අපි ඉස්සෙල්ලම කතා කරන්න පටන් ගන්නවා අක්කායන් අක්කයි දෙකේ කියලා මේවා එහෙම එකක් තියනව හෝ නැහැ කියන කාරණාව කියන්නේ අර ධර්ම කියන දේ අනුගත වෙන්න හෝ කල්යරින්කට ඒ ධර්ම ওই වචනත් එක්ක මේ යන්න වෙන්නේ ඒ වචනත් එක්කමනේ අපිට මේ කල්යරින්ට අඳුර ගන්න හෝ ඒ හැම එකම තමයි මේකත් එක්ක එතකොට දැන් මේ වචනේ කියනවා නම් ඒකේදී ලෝකේ කියන දැන් එයාට ලෝකේනේ නිත්‍ය තියෙන්නේ ලෝකේ තමයි යට නිත්‍ය දැන් අර ඇහිච්ච දේ ඒකට ඒක වෙනම කියන්නේ ඒක දෙන්නේ මෙහෙන් ගලපන්න බෑ ගලපන්න බැරි එකක් එක්කනේ අර දැන් මොකක් හරි තියෙන්නේ මොකක් හරි දෙයක් එතකොට මේ ඒ කාරණාවේදී ඒකට අනිත්‍යය කියන එකක් ලැබෙන්නත් බෑ අනිත්‍යය කියන එකක් ලැබුණොත් ආයෙත් කොහොමද ගලපලා එකෝ කෙනෙකුට ලැබෙනවා කෙනෙක් ගැටලුවක් වෙනවා එතකොට ආයෙත් එතෙන් එහා හොයන්න කෙනෙක්ට අවශ්‍ය නැහැ යෝන් කියන එක කොහොමද සායුවද නැහැ එතකොට
ඒකත් එක්ක සම්බන්ධ දැන් අර විදිහට මේ එයාගේ ඥානයක් අපිට මොකද කියනවා කියලා ඇත්තටම මේ වගේ මන්ට මොකද මේ කතා කරන්නේ නැද්ද නමුත් කරමු අහන්නේ දැන් ඉතින් යන සිස්ටම් එකත් එක්ක දැන් මෙතන ඥානය කියදෙනකොට එයාට අක්කාය කියලා අර අක්කාය දිච්චේ කියලා ඒ ස්වභාවයන් ගැන යම් ඉස්පස් ඇති ඒකත් එක්ක කියන්නේ ඒක තුළ යම් ඥානයක ක්‍රියාකාරීත්වයක් එක්ක මේක වෙන්නේ. එතකොට අන්නේ සක්කාය දිට්ඨිය කියන ස්වභාවය හෝ ඒ සක්කාය කියන එක ඒ ලැබුණා කියන කතාව කරන්නේ බෑ. නමුත් එතන ඒක තියෙනවා සංසේ යථාර්ථයක් දැකීමක් එක කියන්නේ වැරදිට ගැනීමක් කියන්නේ මේ වැරදි කියන ස්වභාවය අර ලැබුරීමත් එක්ක මෙතන සිද්ධ වෙන කියාකට මග කොහෙවත් අහුවෙන්නේ නෑ. මොනස් කොහොමද මේ පස්සේ එතකොට දැන් අතන ඥානයේ ඉඳන් ඥානයක් ඉඳන තැනදී මේ අරමේ මේ සම්පූර්ණ වැරදි පදනම සම්පූර්ණ වෙනවා වගේ එකක් කියන්නේ මම කියන්නේ මූලිකවම ගන්න දැන් අපි නිකන් අපිට තේරෙන්නේ නැති සංස්කාරයව සංස්කාර දිට්ඨිය කියන එක දාගත්තම අන්නේ කාරණාවට සුදුසු නැහැ කියන්නේ ගන්න සුදුසු නැහැ කියන එක හෝ ඒ අන්නේ ස්වභාවයේද එතන දැන් අනිත්‍ය කියන වචනේ එහෙම නැත්නම් ඛණ්ඩ ගැන ධාතු ගැන ඒව විදිහට මානසාරයේ වේදනා ටික ඔක්කොම තමයි දැන් ඒ වගේ දෙන්නන්ට හදන්නේ ඒ කාරණාව පදනම් කරගෙන අර සක්කාය දිට්ඨි කියන එක දැන් ගැනීම ඔව් සක්කාය දිට්ඨි වෙනනම් තමයි පෙන්වන්නේ ඒ වැරද්ද පෙන්වන්නේ يعني මේ වැරදි බව පෙන්වන්නේ වැරදි බව මත අර නැමීමත් එක්කම ඔව් ඒක කුත්‍ය වැරදි බව يعني ඒ ඒකට නැමුණා කියනකොට ඊදීමේ වැරදි බවමයි කුත්‍ය වෙන්නේ يعني සක්කාය දිට්ඨිය කියන يعني ඇත්තම අර එදා ළමයිගේ සක්කාය දිට්ඨි විරුත්තර වෙනවා කියලා කිව්වා විරුත්තර කියන්නේ කරන්න දෙන්න දෙනවා කියලා කිව්වා ඒක දැනෙන විදිහට වෙන්නට ඕනේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් අර බද් දෙකට කියන්නේ මේ අත් ශූන්‍යයි නැත්නම් ඒක තමයි. කද්ද තුන් බුදේලා නිකන් අර මොඩකමින් නෙමෙයි ඥානි. මොඩකමින් නිරුත්තර වෙන කෙනාගේ තියෙන්නේ අසත්පුරුෂකමත් එක්ක. ඥානියත් එක්ක නිරුත්තර වෙන කෙනාදී එයාට මුළු ජීවිතය එදීමම කියන කාරණාව නිරුත්තරයි. ඒ කියන්නේ ඒ ධර්මයේ කතා කරනවා එයාගේ සම්පූර්ණ ජීවිතය අර්ථ ශූන්‍යයි. අර්ථවත් නැහැ. ඒ කියන්නේ මුළු යෙදීම සම්පූර්ණයෙන්. අන්න ඒකත් එක තමයි අර නැමීම කියන කෘත්‍යය, ඒ කියන්නේ නිවැරදිව වෙන්නේ ඒක ඥානයක් වුණා. නැමීම කියන කෘත්‍යයත් එක්කම ඥානයක් වුණා මේ සක්කාය දිට්ඨිය කියන කාරණා. හැබැයි නැමීම කියන කෘත්‍යයත් එක්කම. එතකොට යාට නියුත්‍රා ජීවිතය සම්පූර්ණ අර්ථ ශූන්‍යයි. ඥානයක් වුණා නම් අර්ථ ශූන්‍යයි නะ. දැන් ඊතර තියෙන දෙයක් විතරයි බලන්නේ. හැබැයි හිමතු අය මේ පැත්තට එනවා කියන කාරණාවක් කියදෙනවා නම් එතන සම්පූර්ණයෙන් තියෙන අර නැමීම කියන කෘත්‍යය නෙමෙයි ආයතර කියන්නේ දැනිලා නිරුත්තර වුණේ නෑ. දැනිලා නිරුත්තර වීම දැනිලා අසූන්‍ය වීමක් නෙමෙයි වෙලා තියෙන්නේ. වංචනික වෙලා තමයි යහපව තමන්ගේ පැත්තෙන් අර්ථ ශූන්‍යයි කියන කාරණාවක් දාගන්නේ. ආය මේ පැත්තට එවෙනවා නෑ. එවෙන්නේ නෑ කියලා කියන්නේ ඒක විතරක් එක්ක වෙනවා කියන්නේ. දැන් යාට ඉඩක් නැහැ නේදකොට දැන් හරියටම දෙනවා ජීවිතයේ යෙදීම අර්ථ ශූන්‍යයි කියලා. ආයිදක් වෙන්න මෙහෙනේ මේ පැත්තට එන්නේ. එහෙනම් අර කාරණාව එක්ක විතරම. එතකොට ඒ හොයන ගතියදී සංඥාව ගැන කිව්වහම මේ සංඥාව නෙමෙයි. ඒ කියන්නේ විතරයි. අර ඊළඟට සංකාර ගැන කියද්දී මේ සංකාරකතාව නෙමෙයි. මේ හොයන අදාළස් හැම නෑ. මේ නිරුත්තරයි. ඇහැ ගැන කියද්දී මෙහි ඇහැ ගැන නෙමෙයි. ඒක සම්පූර්ණ නිරුත්තර වෙච්ච නිසා නෙමෙයි. ඒ කියන එක ඔස්සේ බල ඒක මෙහෙට වුණා නම් අහපව් මේ නිරුත්තර වෙලා නැහැ. ප්‍රබච්ච මලන්නේ මින් ඉතර වීමේ කුත්‍ය පැණි පැරණගිලම තමයි අර පස්සේ තෝර මම ඉඳලා ගියා මම ඉඳලා නැති වුණා කියන කම සම්පූර්ණ මෙස්ස බලද සුසලයි මටමයි තහවුරු වෙන්නේ ඒ ඒක තමයි විද්‍යාව ද පුතජන භූමිය කියන්නේ ඉතකම් පුතජන භූමිය කියන්නේ ඒක සිදු වීම يعني නැමීමේ කුත්‍ය සිදු වීම කියලා ආය අපේ පැත්තේ හිතන කිසිදු ස්වභාවයක් එන්නේ නැහැ හිතන්න ගත්තා හිතන්න ගන්නේ පංච බලස්කන්ධ ගැන කියනකොට
මේ හඳුනාගත්ත දේ මොකක් වගේ එකක්ද කියලා මේ පැත්තට එන්නෙම නැහැ. මේ පංච පාස්කන්ධේ හඳුනා ගැනීම ගැන වෙන කොහෙද කියලා කියන්නේ. වෙන කොහෙද? ඒ ටික එක විතරයි යන්නේ මේ පැත්තට කිසිම ප්‍රායෝගික ජීවිතේ තමන්ගේ අධ්‍යක්ෂකින් ජීවිතේ කිසි දෙයක් කියන්නේ නැහැ. දැන් තමයි දැන් අපිට කියන්නේ සූත්‍ර දේශනාව ගොඩ අපිට දින බලන්න දැන් අපිට කියනවා රිමිතිලා පරිසරයක එහෙම පොඩපත හෝ ওই විදියට සුත්ත ගොඩාක් හෝ එහෙම කියන්නේ දැන් ඒකවල දැන් අර ගානට කියපු එකේ සාධාරණ පදම වෙනවා අර ආචාර්ය සහ උපාධි කියන ඒ දෙක වල වෙනවා උපාධියන් ඒ පණවන එකට ආසන්න දෙන්න අර්ථකථනය සහ ඒ අර්ථකථනය තුළ සිද්ධ වෙන දුන්නේ ධර්මයන් ගොතීම කියන කාරණා. එතකොට ඒක හරි. නමුත් අපිට මේ කාරණාද දැන් සාත්‍යයේදී තමයි වේදනාවෙන් බලනකොට අපිට කියන්න වෙන්නේ දැන් වර්තමානයේ ඔය කියන ධාතු විභාගේ හරි ආකාර විභාගේ හරි මොනවා හරි සූත්‍ර දරාගෙන තමයි ආචාර්ය වෙන්නේ කියලා. එහෙම කියන්න බෑ. එතකොට දැන් මෙයා එතකොට දැන් ඒ කාලේ ඉඳපු කවුරු හරි කියන කීවිදේට අනුගත වෙනකොට එයාට ප්‍රයන්ද කියන්නේ දැන් මේ වගේ අත්දීනයක් ඕනාර කැතිනයක් නැහැ නේද? කියන්නේ අර රූපේ බලන්න මේ රූපේ බලන්න කියන දෙන්නේ ඒ එහෙම වුණොත් මේ වගේ දේවල් එහෙම තියෙන්න ඕනේ. දැන් ඒ ලෝකේ තියෙන්න ඕනේ. එතකොට දැන් අර නමුත් එයා මේ කුත්තිය එන්න ඕනේ අර ඒ කියන්නේ අර අයමු වෙලා අර අර කුත්තිය වෙන්න ඕනේ ඒක. එතකොට දැන් මේ කාලට ආපුවාම අපිට දැන් මට කියන එකට දැන් මේ කොහොමද ඉතත් කියනවා. එතකොට අපිට දැන් ආපහු අර පදේකට රින්ගන ඉඩක් වෙනවා. අර දැන් උපාදානය කියලා මෙතන අහලා දැන් අපි හිතන්න යමු ඉන්න කියවෝ මෙතන එනවා. දැන් අර දැන් උපාදානක වේදාන්තවල මතු කරපු කාරණාත් එක්ක තියෙනවා අර අර ස්වභාවයේ එකද කියන එක මම දන්නේ නැහැ. නමුත් ඒකට යම් ඒක යම් විදිහකට අර්ථ ගන්න එකක් වෙනවා අර එදිනදා ජීවිතයේදීවත් එක්ක කියන එකත් එක්ක. ඒකට අර අර කාලේ සිද්ධියට ගොඩක් ළඟ බව තේරෙනවා. නමුත් මේ ඉතින් මේක අපි බලන්න ගියා කියලා අපිට ඒකෙම තමයි ඊට වඩා යමක් අහුවෙන්නේ නැහැ. දැන් උපාදාන කියන එක මේකෙන් අත්විදම වෙනින් අරගෙන ධාතු මොකටදී උපාදාන කරුවොත් අපිට ඒක කියන්නේ මොන විදිහකින්වත් අපිට ඒක මේ තියෙන යථාර්ථයත් එක්ක කරන්න ඇති වෙන ඉඳන් මේ එතකොට මට හිතෙන්නේ දැන් අර ඒක තවත් අර පදේකට වින්ග ගන්න යන එකක් හරි එහෙම නැත්නම් ඉතින් බලබල ටිකක් හැරෙනකොට ඒ පොතවල පොත ගහලා තිබ්බට එහෙම සම්මන්නේ ඒක ඒකම අදහසක් මොකද කියන්නේ දැන් අර නැමීමේ ඒ කටයුත්ත මාර්ගයකට නොම මාර්ගයකට යමු නැත්නම් ඒකට උරු කරන්න බුදුන් දෙය ටික දුන්නේ එතකොට ඒකට උරු කරන්න ඒ උරු වීම නැතුව ධර්මයේ ඇටියට අර දේශනා වෙනම කොච්චර අධ්‍යයනය කරා ඒක වෙන්නේම නැහැ. මොකද හේතුව දැන් එහෙම ඒ කාලේ තිබ්බේ නැහැ. ඉතින් අතරම තියෙන්න ඕනෙත් නැහැ. මොකද අරයා දැන් අපිටම ආචාර්යා දන්නේ දුන ආචාර්යා කියන එක නේ ධර්මයට ආව කෙනෙක් කියලා. ඒතකොට එයාට උන්ට උඩක් දැනගන්න ඕනෙත් නැහැ. මොකද හේතුව එයාට කතා කරන්න පුළුවන් ධර්මයේ කියන කාරණාව. එතකොට එයා කියලා දෙන්නේ අර ඉක්මන කෙනාගේ ස්වභාවය. හැබැයි යා හරිම කෙනෙක්. ඒතකොට ඒක හම්බෙන්නේ පුණ්‍ය ශක්තිය. ඒතකොට යාට අර සූත්‍රවල ඒක හතන්දර අවශ්‍යතාවයක් නෑ. යා ඉක්මන. හැබැයි මේ 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 මගට බැහැගත්තේ නැති කෙනාට ඉක්මන දුන්නේ ඉතින්. මගට බැහැගත්තම මේක ඉක්මනවා. ඒතකොට එහෙම කෙනා එහෙම ඉක්මන දර කියලා ලෝක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. දැන් මගට බැහැගත්ත කෙනා මෙහෙම ඉක්මනකොට එයා වෙන සූත්‍ර වෙන තැන් වලින් බැලුවා කියලා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. යාට ඒකනොත් ඒක තමයි යොමුනේ. දැන් මගට බැහැගත්ත නැති කෙනා අර විදියට ඉක්මනකොට අර පැත්තට යොමු වෙනකොට ආයෙ දෘෂ්ටි කරනවා යන්නේ. මොකද මේක ප්‍රායෝගික වෙන්නේ නැහැ. එතකොට ඒක වෙන්නේ අර මේ ආචාර්යෙක් හරි කවුරු හරි කියන කාරණාව එක්ක යට ප්‍රායෝගිකව මේක සක්කාය නොයදන විදියට යාගේ අර මේ කියන්නේ සක්කාය දිට්ඨිය ඉඳන් නැති වෙන විදියට
ප්‍රායෝගිකවම දහමට නැමෙන්න ඕනේ චින්තනයක් තමයි ඉස්මතු වෙන්නේ. හරි කෙනෙක් එක යෙදෙනවා. කියන්නේ ඒක එදිනදා ජීවිතයත් එක්ක ධර්ම කරුණුත් එක්ක නෙමෙයි එදිනදා ජීවිතයත් එක්ක. එතකොට එහෙම යෙදෙන යෙදුනහම හරියටම නැමෙන්නේ නැහැනේ. අන්න එතකොට අර කාරණාව කිසි ප්‍රශ්නයක් නැහැ දෘෂ්ටිකට යන්නේ නැහැ. හරියට නැමෙන්න. එහෙම නැති වුණාම කොහොමද දෘෂ්ටිකට යන්නේ? ආයෙත් අලුත් වූ තේරුම් ගැනීම අලුත් වූ කාරණාවක් එක්කමයි. එතන ඒ කාලේ තියෙනවා කියන්නේ අද අද තියෙන කාරණාව තියෙන්නේ එහෙම නැමීමක් නැතිව අතෙන් යමුනහම කොහොමද දෘෂ්ටියක්? එහෙම නැමීමක් එක යමුනහම දෘෂ්ටියක් නැහැ. හැබැයි එහෙම දැන් මෙහෙම එකක් හරි නැමීමයි ප්‍රායෝගික ප්‍රතිපදාව නොවුනත් අර කාරණාව තමන් තමන් නිර්වචනය දාගන්න නැතු ඉන්නවනම් ඒක ආචාර්යයන්ගෙන් අහනවනම් අන්න ඒක සාධාරණ මොකද හිතන්න දෙයක් හම්බෙන්නේ දැන් අපි ගත්තොත් සාවල ස්වාමීන් වහන්සේ හිතන්න දෙයක් හම්බුනා එතකොට දැන් මාර්ගෙට නැමිලා නැහැ නමුත් ආචාර්යයට නැමිලා අරක තමන් දෘෂ්ටියකට ගන්න නැහැ ඒක ඉගෙනගෙන ඒක ප්‍රශ්න කරනවා අන්න එතකොට එතන හරි දෙයක් කියනවා එහෙම නැත්නම් ඒකෙන් තමන්ට දෙයක් ගන්න ගියා නම් අන්න එතනදී අර නැමීමේ කෘත්‍ය වෙන්න ඉඩක් නැහැ. ඒ කියන්නේ ප්‍රායෝගික ප්‍රතිපදාවෙන් නැමීමේ කෘත්‍ය වෙන්න ඉඩක් නැහැ. ඒක උත්තේ සිදුවීම. ඒක ලැබීමක් වුණා නම්
ඒක කවදාවත් වෙන්නේ නැහැ. සිදුවෙන විදිහ, ඒතර සිදුවෙන විදිහ තමයි අර කලින් මිත්‍රයා මට කියන කාරණා. ඒ නැමීම කියන කාරණා. මොකද ඒතර ඉතනදිම කියවිලා ඉවරනේ තමන්ගේ පැත්තට ඉඩක් නැහැ කියන කාරණාව. එතකොට එහෙනම් අර හිතන විදිහම අනිත් සම්බන්ධ. නැත්තම් නිත්‍ය සම්බන්ධ. නිත්‍ය සම්බන්ධ කියලා ඥානයක් නෙමෙයි. ඊදුන විදිහ නිත්‍ය සම්බන්ධ. ඒක තමන්ගේ එළියමත් එක තමයි. ඒ කියන්නේ ඒකත් එක තමයි තියෙන්නේ. අසාමාන්‍යජන ස්වභාවය ඒ විමුක්තිකා මේත්‍යයට දැන් අපට සම්බුදු අයිතියකුත් නැහැ අපට පසේ බුදු අයිතියකුත් නැහැ ඊළඟට පුතඥන වූ විමුක්තිකාමී සාස්තු කෙනෙක් අයිතියකුත් නැහැ දැන් ඔය තුනම තියෙනවනම් කාටවත් නැමෙන්න අවශ්‍යතාවයක් නැහැ ඒ කියන්නේ බුදු වීමේකුත් නැයි පසේ බුදු වීමේකුත් නැයි විමුක්තිකාමී සාස්තු කෙනෙක්ුයි එතකොට කාටවත් නැමෙන්න දෙයක් නැහැ එහෙම නැත්නම් සමාජයේම විමුක්තිකාමීත්වය කියලා කියන්නේ වෙන කෙනෙකුට නැමීමයි සමාජීය විමුක්තිකාමීත්වය කියන එක කියන්නේ පුතඥන විමුක්තිකාමීත්වය කියන්නේ පුතඥන සාස්ත්‍රය කෙනෙකුට නැමෙයි. එහෙම නැති වෙනකොට කවදාවත් අර ලෝකේ විමුක්තිකාමී කියන කියන්නේ ආ බුදු පසේ බුදු පුතඥන විමුක්තිකාමී පුතඥන සාස්ත්‍රය කියන කෘත්‍ය තුන අයින් කරනවම කිසි කෙනෙකුට මේ නැමෙන්න නැතුව කාරණාවක් හෙදින්නේ නැහැ. එහෙනම් ඒක තමයි අපේ හැකියාව. ඒක තමයි විමුක්තිකාමී සමාජයේ තියෙන අර ගුණවත් භාවයත් එක්ක තියෙන හැකියාව. දැන් අලික වාරද්වජන උනත් අද ගුණනාසිර මුළු සමන කියලා වෙන්නත් ඒ ගතිය තියෙනවා. ඒ කියන්නේ එච්චරට අර ඒ සමාජ තුලගේ ගතිය තියෙනවා. අන්න හැබැයි ඒක පිටින් පින කරන්න ධර්ම වෙනවා. එතකොට මේක සර සම්පත්‍ය කියන්නේ බලෙන් අපුදා කරගන්න එක නෙමෙයි. සන සම්පන්තිය ඔන්න ඔය කාන්තා දුෂ්ටක්ෂණේ වෙනවා. මේක කොච්චර තිබ්බත් ධර්මිය හමුුණ නැත්තා. ධර්මිය කොච්චර හමුුණ නැත්තා මේක හමුුණ නැත්තා. එතන කියන්නේ ජඩ මෙතන ධර්මිය හම්බෙද්දී කියන්නේ මොව ජඩ ඔය වගේ කතාවක් එකක් නේ කියන්නේ දුෂ්ටක්ෂණේ. එතකොට ඒක තියෙනවනම් ඒ වෙන්නේ නැහැ. එතන අපේ කුත්‍රි වෙන්නේ මේ කාරණා. නිවති හේම කියන කාරණා. හැබැයි ඒක අඥානකමින් නෙමෙයි. දැන් කවුද? අන්නේ තීර්ථ කියුණත් කී පෙන්නන විමුක්ති මාර්ගයේ යම් ඥානාන්විත බව නෙමෙයි. ඥානද බවක් නැතුව ඒ කට්ටිය කවුරුත් නෙමෙන්නේ නේ. දැන් අද අපි කියන ආගමවාදයක් නෙමෙයි. ආගම්වාදයක් නැතුව විමුක්තිකාමී කියනවා ඥානවාදය. ඒතකොට එයාගේ ඒ ඥානියත් එක්ක ඒ තමන්ට වඩා යහදියා පෙනෙන නිසා නෙමෙයි. නෙමෙයිලා ඒ දේ කරන්නේ නැහැ. බෝධිසත්ත්වය වුණත් ඒ කරලා නැති නැති නිසානේ බෝධිසත්ත්වය කියන්නේ එතනින් උපරිමත්වයටපත් වෙලා ඒ කියන කාරණා උපරිමත්වයටපත් වෙලා තමයි නැති නිසා කියන්නේ. උපදේශ වරුණාදි කියන්නේ ඒ වගේ උපරිමත්වයට ගිහිල්ලා ඒක අතහැරලා ගියා. එහෙනම් ඒකේ උපරිමත්වයේ කරා ඕනම එක උපරිමත්වයේ කරා යමු වීමෙන් පස්සේ තමයි මේ ඒ අනුගත වීමත් එක්ක හැබැයි ඉතින් යන්න උපරිමත්වයට යන්න අර නැමියාම අවශ්‍යයි. එහෙම උපරිමත්වයට ගිහිල්ලා ඒ අන්න අසාමාන්‍ය ප්‍රඥාව තියෙන නිසා තමයි උපදේශ පරිබ්‍රාජකයාට කෝලිත පරිබ්‍රාජකයාට සිද්ධාර්ථ කුමාරයාට ඒක ලැබ ගැනීම නැති වුණේ. මොකද උපදේශ පරිබ්‍රාජකයාට ඒ කෝලිත පරිබ්‍රාජකයාට තනියම හොයාගන්න හැකියාව නැහැ. සිද්ධාර්ථ කුමාරයා ඔන්න තනියම හොයාගන්න ඒක විතරයි වෙන කිසි කෙනෙකුට අයිතියක් නැහැ. يعني කිසිම විමුක්තිකාම සමාජයකට මේක අයිතියක් නැහැ. අයිතියක් නැහැ කියන්නේ ඒක ඊදින් නැති එකක්. ඒ කාරණාව බෝධිසත්වයත් එහෙම කරපු එකක්. බෝධිසත්වයත් ගුරුවරු හොයාගෙන ගිහින් ගුරුවරු ඔස්සේ විමුක්තිකාමීත්වයට ගිහින් ඒක ඒව උපරිමට ගිහිල්ලා යයි මොකද? පරිග්‍රහණයක්ෝ මගේ තහවුරුවීමක් මොකක් හරි හැම විමුක්ති මේකකම තියෙනවා තිබ්බද? එතකොට ඒක නොදැක කියන දැන් ඒ ඔය නැත්තම් දහමක් මතුවේ නේ නේ ඒක නොදැක වගේ ස්වභාවයක් දිවිසාම මතුවේ කියන දැන් ඔය උපරිමෙදි කියන්නේ එතකොට සම්හස දැන් ඒකමදී මේ අර දහමට අනුගත වීමක් තියෙනවා කියලා දැනගන්න මතම තියෙනවා එතෙන් යන්න බෑ
ඒ වරට මේක වෙනස් අන්න එකයි ප්‍රතිපදාව තියෙන්නේ. මොකද මෙතනදී එහෙම කිසි විදිහකින් ලැබෙන විදිහකුත් නැහැ. හම්බෙන විදිහකුත් නැහැ. අන්න එක සම්පූර්ණ වෙනස්. ඉතින් ඒක නිසා මෙතන අරකට වඩා අමාරුයි. අර වගේ පහසුයි. මොකද මොනවා හරි දෙයකින් කියන්න පුළුවන්. මෙතන එහෙම යන්න බෑ. ඒ කියන්නේ මෙතන ඇත්තටම මේ ශුන්‍යම විදිය, ඒ කියන්නේ කිසි දෙයක් නොලබා යමු වීමක් ඉතන ඇදී. ඉතියක් නොලබාම යමු වීමක්. දැන් අර කට්ටියන්ගෙන මොන හරි ලැබෙන විදියකට යමු වීමක් තියෙනවා. මෙතන තියෙන කිසි දෙයක් නොලබා යමු වීමක් තියෙනවා. හරි කියනකොට ලැග ගන්න පැත්තට බර වෙලා තියෙනවා. වැරදි කියනකොට අයින් කරන පැත්තෙන් ලැග ගන්නවා. විභව වෙන බව නිසා තමයි හසුගේ. හරි කියන කාරණාවක ලැගගෙනමයි ඉන්නේ. වැරදි කියනකොට විභවයක් එක්ක හැබැයි ලැගගෙනමයි. ඉතින් ওই දෙකම නැති වෙන එකක් තමයි ධර්මයේ තියෙන්නේ. ඒ කියන්නේ රප්පතිත්තන් ගණායුව තින්නන් ලෝකෙට කියන්නේ අයින් වෙන්න දැන් වැරදි නම් අයින් වෙන්න ඕනේ. අයින් වීමක් නැහැ. අයින් වීමකුත් නැහැ. හැබැයි පිළිදීමකුත් නැහැ. ඔයි දෙකම අයින් වෙන එකක් තමයි ධර්මයේ තියෙන්නේ. ඒක ලෝකයට විශේෂ නැති බුදුරණවහන්සේ කියනකොට මේ හිතාගන්න බැරි එකනේ අපත්‍යයන් අනායවන් තින්නන් ලෝක විශේෂ දෙයක් කියලා. කොහෙන් හරි ගිහිල්ලා ඒක අයින් වෙන වැරදි නම් අයින් වෙන ඕන නැත්නම් ඉන්නද? ඔය දෙකම ඉන්නේ. ඒ ඔය ඒක අනිත් ධර්මයට ගෝචර නේ. අනිත් ධර්මයේ කොහොමද ඔයhari ඉගෙනීමත් එක්ක කියන්නේ. දැන් අර වචනෙම තිබ්බද සුචිලම සුචි ගැඹුරු කාරණා ගැඹුර ගිලෙන්නේ නැහැ. පිළිටන්නේ නැහැ, එල්බ ගන්නෙත් නැහැ. ඒ සිද්ධි කතා කරන්න බෑ. අපි ඉලකට පැනනොත් එහෙම ඒක ගැඹුර ගිලෙනවා. නැත්තම් පිළිටලා එල්බ ගන්නේ නැති එකක්වත් නැහැ. ඉතින් මේ කතාව තුළදීම මේ යමක් ලැබෙන බව ඉක්මනට දැක්කා. නිරෝධය කියන කාරණාවයි තහවුරුද? නිරෝධය කියන්නේ නැති වෙන කාරණාවක්ද? ගන්නේ නැහැ. වැරදි කියන්නේ නැහැ.
ධර්ම කාරණාවක් එක්කදී
ධර්ම කාරණාත් එක්ක සිද්ධ වෙන දේ එක්කමනේ බුදුරණන්සේ කියන නිර්වචනයේ එතකොට නැතුව ආරද මම කියන්නේ අර ඕලාරිකව දැන් අපි හිතමුකෝ පාඩම් පිටේ අහලා මම දැන් අමුකෝ පිළිගන්න එපා කියලා ඒක කියනව හොනද කියන එක මම දන්නේ ඒ එකට තිබ්බා කියනවා නේද ඒ තිබ්බා කියන එක වුණා ඒක තිබ්බද නැද්ද කියන එකවත් අදාළ වෙන්නේ නැහැ නේ මේ ටික සිද්ධ වුණ නැත්නම් ඔව් අර දැන් ඒ කාරණා සිද්ධ වීම තමයි මාර්ගය දැන් ඔකම ගොඩාක් විස්තර අය යුතුයේ දේශනාවල ඒ කියන්නේ නැමීමේ කුත්‍ය ඒක සිදුන වැඩපිළිවෙල ඒක පෘථජන වට්ටමේ ඉඳලා අහර කල්ලා නිඳන යොත්ලා වෙන්න ඕනේ ඒක තමයි අද්දා මාත් එක්ක ඒක විශ්වාස පෘථජනම නෙමෙයි එතකොට එතනදී ඒක තියෙන්නේ හැබැයි ඒක තියෙන්නේ මේ නැමීමේ කුත්‍ය ඉස්මතු කරගන්න මිසක් වෙන දෙයක් නෙමෙයි එතකොට දැන් විද්‍යා සුපට විද්‍යා කියන කාරණාව ඉදින්න තියෙන එකත් එක්ක ඒ කාරණාව ආර්ශාවකට දෙනවා නමුත් අපි ඉස්සලාම එහෙන කෙනාට ගත්තොත් ඒ කාරණාව ඉදින්න තියෙන එකත් එක්ක ඒ කාරණාව හරි කියන කාරණා. එතනින් එහා පිටර හිතන්න අයිතියක් නැහැ. අන්න ඒ ඒක තමයි බලෙන් කරන්න ඕන කාරණාව. ඒක බලෙන් කරලා අර ගුණ ධර්මයි ඒ කියන්නේ ඇත්තටම ගුණේ හරියට තියෙනවා නම් ඍජු කර්මන්නේ මුදු විමුක්ත භාවයේ කියන්නේ හරියට තියෙනවා නම් අරගෙන හිතනකොට සිදු වෙන දේ තමයි නැමෙනවා කියන්නේ. ඒ හරි වෙනවනේ දැන් මේක මේ බුදුරණවහන්සේ ධර්මයේ දීලා අහපව මේ ටික දුන්නේ මේ කැටි කරන්ද මොකද ධර්මයේ කොච්චර ඇහුවත් වැඩක් නැහැ මේ ටික ඇති වෙන්නේ නැත්තම් නැමෙන්නේ නැහැ ඒකවල ධර්මයයි මේ මේ ගුණය අර ආචාර්ය වස ආදී දේවල් වලින් මේක දුන්නේ මේ කැටි කරන්නේ ඒකවල මේ දෙක ඉතුරු වුණාට පස්සේ අනිවාර්යෙන් නැමෙනවා ඒ තරමයි ප්‍රතිපදාව ඒක ප්‍රතිපදාව නෑ ඒක පුතඤ්ඤයයි හැබැයි පුතඤ්ඤන මට්ටමදී අපට අර බලින් ආයතින් මේ ටික කරලා දෙනවා ඒකත් එක්ක නමුනහම ඒ ඒ නැමීමේ උත්තර අන්තරමක් නෑ වෙන කිසි දෙයක් නෙමෙයි අවධානය දෙනවා. දැන් ඒ අවධානය දෙන්නේ.
මොකද යාලට අර කීක ඇවිදලා කියලා කියලා දැක්කලාද එතන ඒ වචනේ කියන්නේ ඒක ඉතන තියෙන නිදානේ පරිවර්තක ගන්න ඔව් සම්පූර්ණ ඒ වචනේ හම්බ කරගන්න බෑ බෑ මොකද